අපි ඇත්තටම මවිතයට පත්වෙනවා. මෙවැනි කාරණා මේ රටේ වගකීමක් දරපු දරණ අය විසින් සිද්ධ කිරීම පිළිබඳව අපි ඇත්තටම මවිතයට පත්වෙනවා. ඔබතුමාලා දන්නවා, මං හිතන අද අපටත් නිවුස් එකක් ලැබුණා. ඉතින් අපි මේ පහුගිය දවස් ටිකේම ඊයේත් පෙරේදත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන මට්ටමෙන් දිස්ත්‍රික් මට්ටමෙන් ආසන සංවිධායකවරු සහ දිස්ත්‍රික් සංවිධායකතුමාලා කැඳවලා ඒ වගේම අනුබද්ධ සංවිධාන කැඳවලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන පිළිබඳව ඒ වගේම දිස්ත්‍රික්වල දේශපාලනය පිළිබඳව අපි සාකච්ඡා කරමින් තමයි හිටියේ පෙරේදා ඉඳන්. පෙරේද දවස් අපි ආරම්භ කරා, ඊයේ අපි තාමත් සාර්ථකව කරා, ඒ වගේම අද දිනෙත් අපි තාමත් සාර්ථකව මේ වැඩේ කරගෙන ඉන්න වෙලාවක තමයි ඔබතුමාලාව කැඳවන්න අපට සිද්ධ වුණේ මේ සුවිශේෂී අවස්ථාවේ. ඉතින් මේ සම්බන්ධව මහත ලසන්ත අල්ලගේවන්න මැතිතුමා ඉතාමත් හොඳින් කරුණු පැහැදිලි කරා. ඒ නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනාටම අපි දැනුම් දෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වල වෙනසක් අද දිනේදී නීත්‍යානුකූල මට්ටමින් කිසිදු අයුරකින් සිද්ධ වුණේ නැහැ. ඒ කාරණා ඔබතුමාලා ඉතාමත් හොඳින් දන්නවා. මොකද පහුගිය කාලේ සිද්ධ වෙච්ච සියලුම අනීතික කාරණා සම්බන්ධව අපි අධිකරණයේ පිහිට පැතුවා. මොකද මේක පක්ෂය ඇතුලේ කතා බහ කරලා බේරගන්න පුළුවන් කමක් නැති නිසා අපි නීති හමුවට ගියා. ඒ නීති හමුවට ගියපු සෑම අවස්ථාවකදී මම හිතන ඔබතුමාලා දන්නවා අපි ඉල්ලපු පිහිට, අපි ඉල්ලපු සාධාරණය අධිකරණයේ විසින් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හට මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දුන්නා. එවැනි සාධාරණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අධිකරණය මගින් ලබා දීලා තියෙන මොහොතක වාරණය ලක්වෙච්ච පිරිසක් විසින් තමයි අද දිනේත් අනීතිකව තවත් රැස්වීමක් කැඳවලා ඒ වගේම ඒ වාරණය ලක්වෙච්ච පුද්ගලයන්වම නැවත වතාවක් යම් යම් තනතුරු වලට පත් කරගත්තයි කියන ප්‍රචාරයක් තමයි, එහෙම නැත්නම් නිවුස් එකක් තමයි, පණිවිඩයක් තමයි අපිට ලැබුණේ. ඒකයි මම කිව්වා අපි මවිත වෙනවා. පහුගිය කාලයේ පුරාවටම අනීතිකව කියලා පවත්වපු රැස්වීම පිළිබඳව අධිකරණයේ යම් වාරණ්‍යෝගත් ලබා දීලා තියෙන කොටත් නැවත වතාවක් එවැනි රැස්වීමක්ම පැවැත්වීම පිළිබඳව අපි මවිතයට පත් වෙනවා. ඉතින් අපි මේ රැස්වීම පිළිබඳව අපි ඊයේ දැනගත්තා. ඊයේ දැනගත්ත වෙලාවේ අපි නැවත වතාවක් ලිඛිතව, වාචිකව නෙමෙයි ලිඛිතව අපි කීප දෙනෙක්ම ඒ උදවියට අපි දැනුම් දුන්නා. මොකද එදා රැස්වීමත් අනීතිකයි, විජේදාස රාජපක්ෂ මහත්තයව වැඩ බලන සභාපතිවරයා විදිහට පත් කරගත්ත රැස්වීමත් නීත්‍යානුකූල නොවන රැස්වීමක්. එවැනිම රැස්වීමක් එම ස්ථානයෙන් පැවැත්වීම නැවත වතාවක් නීති විරෝධී සහ අනීතිකයි කියන කාරණාව පැහැදිලි කළා. ඒ නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනාටම මතක් කරනවා, ඒ වගේම සියලු ජනතාවට අපි දැනුම් දෙනවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද දිනේදී කිසිම තනතුරක් වෙනස් වෙලා නැහැ. මොකද එහෙම වෙනස් වෙන්න පුළුවන් කමක් නැහැ. මොකද අධිකරණයේ පහුගිය කාලය තුල යම් වාරණයක් ලැබිච්ච අනීතික රැස්වීමක්, ඒ වගේම වාරණයක් ලැබිච්ච පුද්ගලයෝ පිළිබඳව තමයි අද දිනේදී කතා බහ කරන්නේ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනාටම අපි දැනුවත් කරනවා, අද දිනේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවැනි පත්වීම් කිසි දෙයක් නීත්‍යානුකූලව සිද්ධ වෙලා නැති වග. නෑ, මං හිතන්නේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ අපි මේ වෙනකම්ම කියාපගෙන ආපු කාරණයක් ඒක තමයි. නමුත් මං හිතන්නේ අනීතික රැස්වීමක් පිළිබඳව අපට වාර්තා වෙලා තියෙනවා. ඒ වාර්තාව අනුව අපි අනීතික රැස්වීම අනීතිකයි කියන කාරණාව පිළිබඳව අපි ලිඛිතව දැනුම් දීලා තියෙනවා. ඊට අමතරව මේ කාරණා සිද්ධ වුණේ කොහොමද කියන කාරණය පිළිබඳ අපි දන්නේ නැහැ. ඒ නිසා අපිට ඒ පිළිබඳව යමක් ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. නෑ, ඒ රැස්වීම ගත්ත කිසිම තීන්දුවක් පිළිබඳව අපිට නිල වශයෙන් යමක් ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒ රැස්වීම අනීතිකයි. මොකද? නෑ, ඉතාමත් පැහැදිලිව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නීත්‍යානුකූලව අයින් විය යුතුයි. මොකද එතුමට මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා විදියට, සභාපතිවරයා විදියට මේ පක්ෂයේ හසුරවන්න බැරිකම නිසා තමයි මේ පක්ෂමේ අවුලෙන් අවුලට ගිහිලා තියෙන්නේ. ඒ නිසා අපේ ඉල්ලීමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එතුමා
සභාපති ධුරෙන් ඉවත් වෙලා ව්‍යවස්ථාව අනුව අනුශාසක විදියට කටයුතු කරලා මේ පක්ෂය ගෙන යන්න පුළුවන් මේ පක්ෂයේ පාක්ෂිකයන්ට සාධාරණීය කරන්න පුළුවන් ඒ වගේම අනාගතයේදී ඉතිහාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටට කර සේවය අනාගතයේ කිරීම සඳහා නව නායකත්වයක් නව කණ්ඩායමක් එක්ක මේ පක්ෂය ඉදිරියට ගෙන යාම තමයි අපේ බලාපොරොත්තුව. මම කොහොම කිව්වත් ඔබතුමාලා කොහොම ඇව්වත් දැන් ඉතිහාසයේ වෙච්ච පහුගිය දවස් ටිකේ වෙච්ච අධිකරණ නියෝගත් එක්ක ගත්තොත් එහෙම අපට පැහැදිලි වෙනවා මේ රැස්වීම එක අනීතිකයි කියන කාරණාව පිළිබඳවත් විජේදාස රාජපක්ෂ මහත්තයා වැඩ බලන සභාපතිවරයා විදිහට පත් කර ගැනීම අනීතිකයි කියන කාරණාවත් පිළිබඳව තමයි අපි උසාවියට ගියේ ඒ අනුව උසාවියෙන් සාධාරණයක් අපට ලැබිලා තියෙනවා ඉතින් එවැනිම රැස්වීමක් නැවතවතාවක් කැඳවීම පැවැත්වීම ඒ වගේම වාර්ණයට ලක් වෙච්ච කණ්ඩායමක් නැවතවතාවක් පත් කිරීම පිළිබඳව මම හිතන්නේ මේක මගෙන් අහන්න ඕන ප්‍රශ්නයක් නේ ඔබතුමාලා හැමෝටම දැනෙන තේරෙන සාමාන්‍ය දෙයක් මොකද ඒක උසාවියේ ඉදිරියේ යම් තීන්දුවක් ලබා දෙලා දෙන කාරණයක් ඒ නිසා මට මීට එහාට යමක් කියන්න පුළුවන් කමක් නැහැ ඉතින් අපි දන්නවා මේ පුද්ගලෝ කීප දෙනෙකුටම අධිකරණ මගින් වාර්ණයක් ලබා දෙලා තියෙන මොහොතක තමයි මෙවැනි නැවත වතාවක් අනීති ක්‍රියාවක් සිද්ධ කරලා තියෙන්නේ. ඒක මගෙන් අහන්න එපා උසාවියෙන් අහන්න ඕන කාරණයක් ඒක. නෑ ඉතාමත් පැහැදිලිව අපි යම් යම් ක්‍රියාමාර්ග අපි ගනිමින් යනවා. මොකද ඔබතුමා ඇහුවා වගේ දැන් අපිට තියෙන ගැටලුව තමයි මම කලිනුත් මේ මාධ්‍ය සාකච්ඡාවකදී මම ඉතාමත් හොඳට පැහැදිලි කරා. ඇයි අපි මේ පෙළපාලියක් නොපැවතුවේ කියන කාරණාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපට බෙදන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි දැන් පෙරේදා ඉඳන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික්ක මට්ටමින් සියලු දෙනා කැඳවලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගත වැඩපිළිවෙළ සාකච්ඡා කරමින් යනකොට තමයි නැවත වතාවක් අර එකම ස්ථානයේ අනීතිකයි කියලා වාර්ණයක් ලැබිච්ච කණ්ඩායම සහ ඒ පිරිස එකතු වෙලා වාර්ණයක් ලැබිච්ච පුද්ගලයෙක්වම නැවත වතාවක් පත් කරගෙන තියෙන මේක මං හිතන විහිළුවක් දැන් අපේ රසන් දලගෙවන්න මැතුම පක්ෂ ඉතිහාසය පිළිබඳව යම් යම් කාරණා ටිකක් කිව්වා. ඉතින් මම එක කාරණාවක් විතර මතක් කරන්න ඕනේ. එදා බණ්ඩාරනායක මහත්තයව ඝාතනය කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්න බැලුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් නෙමෙයි වෙනත් උවමනාවකට තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරන්න හැදුවේ බණ්ඩාරනායක මහත්තයා ජීවිතක්ෂයට පත් කළා. හැබැයි අද මෛත්‍රීපාල සිරිසේන හිටපු සභාපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමූල ඝාතනයක් කරන්න යනවා සාද නිල වශයෙන් හෝ නොනිල වශයෙන් එතුමා එක කරලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයෙක් නොවන පොදුජන පෙරමුණේ පාක්ෂිකයෙක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා විදිහට නම් කරලා තියෙනවා. මේක එදා බණ්ඩාරනායක මහත්තයා ඝාතනය කරාට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමූල ඝාතනයක් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කරලා තියෙනවා. නෑ ඔබතුමාලා මේක එක පුද්ගලයෙක්ට විතරක් ලඟ කරන්න එපා. මොකද ඔබතුමාලාට එළියේ පේන විදිහට මේක තනතුරු හා සම්බන්ධ ප්‍රශ්නයක් කියලා පේන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපට ඊට වඩා එහා ගිය විශාල දේශපාලන ගැටලුවක් තියෙනවා. මොකද අපේ ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකෙක් නොවන පුද්ගලයෙකුට පක්ෂයේ සභාපතිකමක් හෝ පක්ෂයේ කිසිම තනතුරක් ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මම අදටත් විජේදාස රාජපක්ෂ කියලා කියන්නේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් සමාජිකයෙක් එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල සමාජිකත්වය කොහෙන්වත් ගන්නවා හෝ එතුමා සම්බන්ධ වෙච්ච මාධ්‍ය වැඩසටහන් වලදී හෝ එතුමා ඍජු පිළිතුරක් ලබා දෙනවා මගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජික අංකය මේකයි මම සමාජිකත්වය ලබාගත්තේ අහවල් දිනේ කියන කාරණාව පැහැදිලි කරලා නැහැ. ඉතින් ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකෙක් නොවන පුද්ගලයෙක් ඒ කියන්නේ පොහොට්ටුවේ හැමෝටම තේරෙන විදිහට කිව්වොත් එහෙම පොහොට්ටුවේ සමාජිකෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වලට බැඳෙන්න හෝ බඳව ගන්න එතුමාට අයිතියකුත් නැහැ පක්ෂයට අයිතියකුත් නැහැ. නැහැ ඉතින් ඒ රැස්වීම අනීතික නම් මං හිතන්නේ මේ සියලුම දේවල් අනීතිකයිනේ.
අපි මේ කාරණේ සම්බන්ධව නේ අපි කොහොමත් මේ දවස්වල අධිකරණ කඩුවත් එක නියැලලා ඉන්නවා. මම හිතන්නේ අපේ නීතිඥ මහත්වරු අපිට උපදෙස් ලබා දෙයි මොනවද කරන්න ඕන කියන කාරණාව. මොකද මේක මේ පුංචි ළමයි වගේ අපිට මේ සෙල්ලම් ගෙවල් වල රණ්ඩු වෙනවා වගේ කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා අපි නීතිඥ මහත්වරුන්ට වග්ගයෙන් බාර දීලා තියෙනවා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග පහුගිය කාලේ ඉඳන්ම ක්‍රමවත්ව ගැනන අපි මේ පිළිබඳව විශ්වාසයෙන් ඉන්නවා. නෑ නමුත් අනීතික රැස්වීමක් පිළිබඳව අපි දැන් මේ කතා කරන්නේ. ඉතින් රැස්වීමේ එක දෙයක් හොඳ වෙන්න එක දෙයක් නරක වෙන්නයි බෑනේ නේද? දැන් අපිගේ අරගලය තිබුණේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ පක්ෂයේ සමාජිකයෙක් නොවන කෙන පුද්ගලයෙකුට විශේෂයෙන්ම පොහොට්ටුවේ සමාජිකත්වය ලැබමින් ඉන්න පුද්ගලයෙකුට මේ පක්ෂය විකුණන්න යනවා එහෙම නැත්නම් මේ පක්ෂය විනාශ කරන්න යනවා කියන චෝදනාවනේ. ඉතින් චෝදනාව අදටත් තියෙනවා. එතුමා ඉන්නවා. නෑ නමුත් අපි දේශපාලන මණ්ඩලයක් හෝ කිසි දෙයක් රැස්වීමක් පවත්වලා නෙමෙයි මේක අරන් තියෙන රැස්වීම කැඳවන්න හරි අරන් තියෙන්නේ. අපි එතුමාට ඉතාමත් පැහැදිලිව ලිඛිතව අපි දැනුම් දෙලා තියෙනවා මේ අද දිනේදී පවත්වපු රැස්වීම නීත්‍යානුකූල නොවන රැස්වීමක් මේක නීතියට පිටින් තියෙන රැස්වීමක් කියන කාරණාව වැඩ බලන ලේකම්වරයා විදිහට මම ලිඛිතව එතුමාව දැනුවත් කරලා තියෙනවා. නැද අද රැස්වීම අනීතික නම් මං කියන්නේ සියලු පත්වීම් හෝ යෝජනා කිරීම හෝ රැස්වීමම නීත්‍යානුකූල නැහැ. ඉතින් ඒක එතුමාෙන් අහන්න ඕනේ අපි දන්නේ නැහැ ඒක. දැන් ඔබතුමාලා ඇහුවේ නැද්ද විජේදාස මහත්තයන් ඇහුවේ නැද්ද ඒක? මොකද්ද එතුමා දුන්න උත්තරේ? එහෙනම් මහත්තයා එතුමාට ඉතින් ඉදිරියේදී ඒක පෙන්වන්න පුළුවන්කම තියෙනවනේ. හරි අපි දැනුවත් නම් අපි දැක්කේ එතුමා මාධ්‍යයේදී ඉතාමත් පැහැදිලිව සමාජිකත්වය ගැන විමසනකොට සති දෙකකට තුනකට කලින් කියලා කිව්වා. අංකය මොකද්ද කියලා හද්දි ඒ පිළිබඳව කතා බහ කරේ නැහැ. සහ අපි දැනුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නෙමෙයි එතුමා. මොකද දැන් තවත් හොඳ කාරණයක් ඔබතුමාලා ඇහුවේ දැන් විජේදාස රාජපක්ෂ මහත්තයා පොහොට්ටුවේ සමාජිකයෙක් කියන එක අපි ඉතාමත් හොඳින් පැහැදිලිව දන්න කාරණයක්නේ නේද? මේ මාධ්‍ය ඉදිරියේම එළි දැක්වුණා එතුමා දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම මාර්තු මාසෙ වෙනකන් සමාජිකත්ව සඳහා මුදල් කැපිලා තියෙනවා. මේ සියලු දේම අපි දැක්ක කාරණා. ඉතින් සාමාන්‍යයෙන් දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට පොදු ජන පෙරමුණෙන් පත්වෙච්ච පුද්ගලයෙක් මම දැනට ඉන්න පක්ෂයේ සමාජිකත්වයේ අතෑරියා කියන එක වචනෙන් කියන්න පුළුවන් කමක් නැහැ. එතුමා ඉතාමත් පැහැදිලිව එතුමා තරඟ කරන ලද පොදු ජන පෙරමුණට එතුමා මේ පක්ෂෙන් ඉවත් වෙනවා කියන ලිඛිත ලිපියක් පොදු ජන පෙරමුණට ලබා දීලා පොදු ජන පෙරමුණෙන් අපිට කියන්න වෙනවා අපට ලියුමක් එවන්න වෙනවා. දැන් විජේදාස රාජපක්ෂ මහත්තයා පොදු ජන පෙරමුණේ සමාජිකයෙක් නෙවෙයි කියන ලිඛිත ලේඛනයත් එක්ක තමයි එතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල වශයෙන් සමාජිකත්වය සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. මොකද සාමාන්‍ය පුද්ගලෙක් නම් අපිට කියද හැකි මම මේ වෙනකන් අහවල් පක්ෂේ හිටියා දැන් මං ඒ පක්ෂේ නෙමෙයි දැන් මං මේ පක්ෂෙත් එක්ක සම්බන්ධ වෙනවා කියන කාරණාව කියන්න පුළුවන්. අපි හැමෝම දන්නවා මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනිස්සෙක්. මම සන්ධානයත් එක්ක සන්ධානගතව තමයි ඡන්දෙ ඉල්ලුවේ. හැබැයි විජේදාස රාජපක්ෂ මහත්තයා එහෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නෙමෙයි එතුමා පොහොට්ටුවේ සමාජිකයෙක් විදියට තමයි පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන්නේ. ඒ නිසා තමයි එතුමා දිවුරුම් ප්‍රකාශයක් ලබා දීලා තියෙන්නේ එතුමා පොහොට්ටුව විසින් කියන සියලු දෙයට බැඳිලා ඉන්නවා කියන කාරණාව. ඉතින් ඒ වගේ පුද්ගලයෙක් කටවචනෙන් කිව්වහම මම ශ්‍රී ලංකා මම ඒ පක්ෂෙන් අහිං වුණා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වයක් ලබා ගත්තා කියන එක අපට පිළිගන්න පුළුවන් කාරණයක් නෙමෙයි. එතුමා නිල වශයෙන් එතුමා මේ වෙනකන් පක්ෂක හිටියානම් ඒ පක්ෂෙන් ඉල්ලීමක් කරන්න වෙනවා ඒ පක්ෂයට දැනුම් දෙන්න වෙනවා මම පොහොට්ටුවේ සමාජිකත්වයෙන් ඉල්ලාස් වෙනවා කියන කාරණාව. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පොහොට්ටුවෙන් විමසීමක් කරන්න පුළුවන්කම තියෙනවා. දැන් වර්තමානයේ
විජේදාස රාජපක්ෂ මහත්තයා පොදු ජන පෙරමුණේ සමාජිකයෙක් නොවනවාද කියන එක එහෙන් අපට උත්තරයක් ලබා දෙන්න පුළුවන්. ඔව් දැන් විජේදාස රාජපක්ෂ මහත්තයා ඉල්ලීමක් කරලා ඉල්ලා අස්වලා තිනවා අපේ පක්ෂෙන්. ඒ නිසා විජේදාස රාජපක්ෂ මහත්තයාට පොහොට්ටුවත් එක දැන් කිසිම ගනුදෙනුවක් නැහැ කියන ලිඛිතව අපට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ අනුව අපට ඕනනම් විජේදාස රාජපක්ෂ මහත්තයාට සමාජිකත්වය ලබා දීම පිළිබඳව අපට කල්පනා කරන්න පුළුවන්කම තියෙනවා. මොකද විජේදාස රාජපක්ෂ කියලා කියන්නේ වර්තමානයේ අදටත් පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ආණ්ඩුවේ අමාත්‍ය ධූරයක් දරන පුද්ගලෙක් විදිහට තමයි අපි පිළිගන්නේ, අපි දකින්නේ. මේක අපි විතරක් නෙමෙයි රටම දකින්නේ ඒ විදිහට තමයි. එතුමාව ඒ විදිහට දකිනවා වගේම දුමින් සානායකව රටේ ජනතාව දකින්නේ ශ්‍රී ලංකාකාරයෙක් විදිහට මිසක් වෙන විදිහට නෙමෙයි. මේක අපිට කාටවත් හංගන්න පුළුවන්, හැංගෙන්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි. අපි සාමාන්‍ය පුද්ගලයෝ නෙමෙයි. අපි රට ඉදිරියේ පක්ෂ වෙනුවෙන් නියෝජනය කරපු, පක්ෂ වෙනුවෙන් කතාබහ කරන, පක්ෂ වෙනුවෙන් දරදිය ඇදපු අපි කණ්ඩායමක්. ඒ නිසා අපිට මේ දවසින් දවස උදේ හවස අපි මම දැන් අර අහවල් පක්ෂ නෙමෙයි, අහවල් පක්ෂ කියන්න අපට අයිතියක් නැහැ. අපි නීත්‍යානුකූලව මේ පක්ෂවලට බැඳිච්ච ක්‍රමයක් තියෙනවා. ඒ වගේම වෙනත් පක්ෂක අපි සමාජිකත්වයේ ගන්නව නම් ගන්න ක්‍රමයකුත් ඒ වගේම තියෙනවා. අපේ පක්ෂ ව්‍යවස්ථාවෙම ඒ තනතුර එතුමාට හිමි වෙනවා. මොකද නේද මම කතා කරන්නේ අද පැවැත්වපු රැස්වීම අනීතිකයි. ඉතින් රැස්වීමක් අනීතිකව පැවැත්වුණාම ඒකේ ගන්න සියලු තීන්දු తీරන අපිට පිළිගන්න පුළුවන් කමක් නැහැනේ. ඒක මං හිතන මට වඩා හොඳට එතුමා දන්නවා. ඒක එතුමෙන් අහන්න මම කියලා දෙන්න ඕනේ නැහැ එතුමට. ඒක සත්‍ය නිවුස් ප්‍රධාන පෝත්‍රිකාංශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.